පැතිකඩ අයිබෝන් ඔබත් පැතිකඩ වැඩසටහන සමග COVID-19 අභියෝගය ව්‍යාප්ත වෙද්දී ඔන්ලයින් කියන වචනේ හුඟක් පරිහරණයට ආවා ඔන්ලයින් ඉගෙන ගන්න දරුවෝ ඔන්ලයින් ගෙදර ඉඳන්ම රැකියාව කරන පිරිස අද අපිට නිතර හම්බ වෙනවා ඒ විතරක් නෙමෙයි ඔන්ලයින් ඖෂධ ඕඩර් කරලා ගෙන්න ගන්න වැඩි හිටියෝ කොටින්ම මේ වෙනකොට මාධ්‍යවල වාර්තා වෙනවා ඔන්ලයින් දරත් ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන් කියලා මේක තුල අපිට කියව ගන්න කාරණයක් තියෙනවා තාක්ෂණික පිම්මක් අපි පහුගිය අවුරුද්ද ඇතුළත පැනලා තියෙනවා ඒත් මංගත එහෙම නැත්නම් ඔන්ලයින් එහෙම නැත්නම් වර්චුවල් එහෙම නැත්නම් අතත්ය ලෝකය ඇතුලේ ගනුදෙනු කරද්දී ඒකටත් විනය පද්ධතියක් තියෙනවා රීති පද්ධතියක් තියෙනවා ඒක ගැන අපි ප්‍රමාණවත් අවධානය යොමු කළා තියෙනවද මේ කාරණය ඇතුළු තවත් වර්චුවල් සහ ඔන්ලයින් ලෝකයට අදාළ කාරණා සාකච්ඡා කරන්නට අද අපි පැතිකඩ වැඩසටහනට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මැතිතුමාට සුබෝදසනක් මහාචාර්යතුමනි සුබෝදසනක් අසෝක දැන් මේ ඔන්ලයින් එහෙම නැත්නම් වර්චුවල් මීටින්ග්ස් රැස්වීම් පන්ති මේවා තියද්දි මේවට අදාළ විනය විනය රීති පද්ධතියකුත් තියෙනව නේද අපි මේ සාමාන්‍ය ජීවිතයේ තියෙන විනය හමු වීම වලට තියෙන විනයට එහා ගිය ඔව් ඇත්තෙම මේ අසෝක මේක මේ ඔන්ලයින් විතරක් නෙවෙයි සාමාන්‍ය රැස්වීමක සාමාන්‍ය පන්තියක සාමාන්‍ය රාජකාරියේදී අපි එදිනෙදා පුරුදු වෙලා තිබ්බ නීති රීති සමහර දේවල් අපේ අතේ මගහැරිච්ච දේවල් ඊට වඩා විශේෂයෙන් අවශ්‍ය වෙනවා ඔන්ලයින් ජීවිතේදී ඇතරම ඔබ කිව්වා වගේ අපි දැන් ඔන්ලයින් සංස්කෘතියකට ඔන්ලයින් ජීවිතයකට ඔන්ලයින් ජීවන රටාවකට පුරුදු වෙලා ඉන්නේ. මෙතනදී පළවෙනිම එක තමයි මේ කාරණා ගොඩාක් තියෙනවා මේ විනය පද්ධතියේදී. පළවෙනිම එක තමයි අපි කාලකලමනාකරණය කරගන්න වෙනවා. දැන් සමහරු හිතනවා මේ ඔන්ලයින් නිසා මේකට තියෙන මේ පහසුව නිසා ෆ්ලෙක්සිබල් නම්‍යශීලීභාවය නිසා ඕන දෙයක් කරන්නට පුළුවන් කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි. රැස්වීම වුණත් පන්ති වුණත් වෙනත් දෙයක් වුණත් ඉගෙනුම් ගැනීම ක්‍රියාවලිය වුණත් වෙනත් දෙයක වුණත් කිසියම් වූ කාලයකට කාල සටහනකට අනුව මුලින්ම වැඩ කරන්නට ඕන. එතකොට අපි මේ කාලේ මොකද ඔන්ලයින් කියන්නේ අපි මුදල් ගෙවල ගන්න එකක්. ඩේටා වැය වෙනවා. ඉතින් එතකොට ඩේටා වැය වෙනවා නම් කාලේ නාස්ති කරන්න බෑ. ඉතින් ඒ නිසා පළවෙනිම එක තමයි කාල කළමනාකරණය කරගන්න පුරුදු වෙන්න වෙනවා. එතකොට අපි පුරුදු නැති එකක් තියෙනවා දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා ඔය කිව්වට අටහමාරකුවට 9ට පටන් ගනි එහෙම බෑ ඔන්ලයින් වල ඔන්ලයින් වල අටහමාරට යමක් පටන් ගන්නව නම් 8:25 20 වෙනකොට ඔබ ලොගින් වෙලා ඉන්න වෙනවා ඒක පළවෙනි එක ඒක හොඳ ලක්ෂණයක් මේ මහාචාර්ය රත්නසේකර මතු කරන කාරණේ හරි වැදගත් මොකද ලංකාවේ අටහමාරට වැඩක් කිව්වහම 8:49 ඕකේ ඕක තමයි தත්ත්වය එයි අපේ ප්‍රවාහනයේ තිබිච්ච අභියෝග නිසා මේක සමාජයක් හැටියට අපි පිළි අරගෙන තුනක් කමක් නැහැ අටහමාරකුවත් 9ට කියලා. හැබැයි ප්‍රවාහන ගැටලුවක් නැහැ නේද? ඔන්ලයින් නම් වර්චුවල් නම් අටහමාරකුවම අටහමාරට ගෙදර ඉඳලා තමන් ඉන්න තැන ඉඳලා පිවිසෙන්න පුළුවන්. මේක හරි වැදගත් මහාචාර්යතුමනි. ඔය දැන් ඒකේ තවත් විශේෂ ලක්ෂණයක් තියෙනවනේ අසෝක දැන් අපිට මේ මාර්ග අපහසුතා ප්‍රවාහන අපහසුකම් නැහැ නේ. අපිට ගෙදරින්දම් වැඩ කරනවා නම් ගෙදරින්දම් ඉගෙන ගන්නවා නම් අපිට අර මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් අපිට මහජන මේ ගමනාගමනයේදී සිදුවන අපහසුතා නැහැ. ඉතින් ඒ නිසා ඔබට අර අශෝක කියන වගේ ප්‍රමාද වුණා කියන එක නිදහසට කාරණයක් නෙවෙයි. ඕක එක කාරණයක්. ඒ කියන්නේ වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න වෙනවා. අපි සාමාන්‍යයෙන් ඔබ කියන වගේ අපි නිකන් පුරුදු වෙන්නේ ලංකාවේ වෙලාව කියන්නේ virtual environment එකේ නැත්නම් online සංස්කෘතිය තුල online ජීවන රටාව තුල ඒක බෑ කාල කළමනාකරණය කරගන්න ඕනේ පළවෙනි එක දෙවෙනි එක තමයි අපි online කියලා ඕනවට වඩා relax වෙන්න බෑ අපි යමකට කලින් ලෑස්ති වීමේ අවශ්‍යතාවයක් තියෙනවා ඒක රැස්වීමක් වුණත් පාඩමක් කෙරෙන ඉගෙනුම් ගැනීම ක්‍රියාවලිය වුණත් අපි යම්කිසි රටාවකට ලෑස්ති වෙන්න ඕනේ කලින් ඒ කියන්නේ දැන් අපේ සමහර වෙලාවට ජීවිතේ අපි දන්නවා සමහරු හැමෝම නෙමේ සමහරු නිකන් උගන්නන්න ගියත් ලෑස්ති නොවී යනවා
එහෙම එහෙම අඩුපාඩු තියෙනවා. එහෙම නැත්නම් රැස්වීමකට යන ඔහි යන්නම් වාලේ. ඔන්ලයින් එකේදී ඒ රැස්වීමක හෝ පන්තියක හෝ උපරිම ප්‍රයෝජනෙ ගන්න නම් ප්‍රයර් ප්‍රිපරේෂන් පූර්ව සූදානම අත්‍යවශ්‍යයි. අර කාල කල්පනාකරණයේ වගේම කිසියම් වූ න්‍යාය පත්‍රයකට පූර්ව සූදානම් වෙච්ච ක්‍රමයකට වැඩ කරන්නට ඕනේ. දැන් මෙතෙන්දි දැන් මේ පූර්ව සූදානම කියලා කිව්වහම ගෙදර ඉඳන් වැඩ කරද්දී බොහෝ දෙනාගේ ආකල්පයක් තියෙනවා මම ඉන්නේ ගෙදර. ඒ නිසා මම ගෙදර ඉන්න ඇඳුමෙන් ගෙදර තියෙන අනිත් සද්දබද්ද එක්ක ඉන්න පුළුවන් කියලා. හැබැයි තමන් සහභාගී වෙන කටයුත්ත ඊට වඩා ගැඹීර ඊට වඩා විද්වත් ඊට වඩා රාජකාරිමය ස්වරූපයක් ගන්න එකක් වුණොත් මේ දෙක අතර තියෙන තුලනය කොහොමද අපි නඩත්තු කරන්නේ? ඔව් ඇත්තෙන්ම අශෝක දැන් මේක ලොකු ගැටලුවක් වෙලා තිනවා ලෝකයේ පුරා. ඔබ සමාජ මාධ්‍යවල දැකලා ඇති වැරදි ඇඳුම් ඇඳගෙන ඉගෙනීම් කටයුතු වල නිරත වෙනයි ලංකාවෙත් එහෙමයි. එහෙම නැත්නම් රැස්වීම් වල නිරත වෙන. දැන් ඔබ කිසියම් වූ කාර්යාලයේ හෝ මොකක් හරි රැස්වීමකට සහභාගී වෙනවා නම් ඒකට අදාළ ඇඳුමින් සැරසිය යුතුයි කියලා මම යෝජනා කරනවා. විශේෂයෙන් ගුරුවරයෙක් ගන්න. දැන් ඔබ පාඩමක් කරනවා නම් ගෙදර ඉන්න නිදහසේ ගෙදරට අඳින ඇඳුම ගැලපෙන්නේ නැහැනේ. අපි පාසලට යනවා නම් ඒ පාසලට යන ඇඳුමම ඇඳගෙන තමයි ඒ පාඩම කරන්න ඕනේ. ඒක ඊටාම වැදගත්. ඊට අමතරව තවත් එකක් තියෙනවා. මොකද්ද? ඒ අපේ පරිසරය. දැන් අපි දන්නවා අපේ සමහර අපිට මේ අත්දැකීම් තියෙනවා පහුගිය අවුරුද්ද එකමාර ඇතුළත සමහර රැස්වීම් වල එක්ක චූන් පාන් සද්දය ඇහෙනවා. එහෙම නැත්නම් වෙනත් ශබ්ද ඇහෙනවා. ඒ බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එක ඒ බාහිරින් එන ඒ ഘോഷාව අවම කරගත හැකි කාමරක. ඒක හැමෝටම කරන්න බෑ. අපේ ගෙවල් වල තියෙන පහසුකම් අඩු වෙන්න පුළුවන්. නමුත් එය අවම කරගත හැකි. උදාහරණයකට ගන්න අපි රැස්වීමක ඉන්නවා. ඔබේ දුරකථනයේ නාද වෙනකොට ඒ රැස්වීමට සහභාගී වෙන සියලුම අයට බාධා වෙනවනේ. එහෙම නැත්නම් අපි හිතමු පන්තියේ ඉන්නකොට එක ගෙදරකින් ඇහෙන ඒ ශබ්දය ඒ පන්තියට ඒ පන්ති කාමරයට ඒ ඔන්ලයින් පන්තියට සහභාගී වෙන සියලුම අයට බාධාවක්. ඉතින් ඒ නිසා බෑග්ග්‍රවුන්ඩ් නොයිස් නැත්නම් ഘോഷාව අවම කරගත යුතුයි. ඊළඟට අනිත් එක තමයි පරිසරය. මම දැකලා තිනු සමහරු දැන් නිදන කාමරයේ මේ මේ වෙන වෙන දේවල් පේනවා. අනවශ්‍ය දේවල් පේන්න තියෙනවා. එතකොට ඕකට හැබැයි virtual background කියලා පහසු උත්තරයක් තියෙන online තාක්ෂණය තුළ. එතකොට මම ආයසරයක් කියන්නම්. එකක් තමයි කාලකලමනාකරණය කිරීම. යම් කිසි කාලසටහනකට පූර්ව සූදානමක් ඇතුව ඒ විතරකුත් නෙවෙයි ඔබ අඳින ඇඳුමත් වැදගත්. මෙහිදී තවත් විශේෂ ලක්ෂණයක් තමයි මේ කැමරාව හරියට පාවිච්චි කරන්න නැති එක. සමහරු නිකන් කැමරාවට එබිලා මහා විශාල මූණු පෙන්නවා. එතකොට ඒක ප්‍රියජනක දර්ශනයක් නෙවෙයි. ඔබට පහසුවෙන්ම ඔබේ ඒ උපකරණය laptop එක හරි ටැබ් එක හරි එහෙම නැත්නම් දුරකථනය හරි යම්කිසි දුරකින් තියලා ඒ කැමරාවට ගැළපෙන විදිහට සූදානම් වෙන්න පුළුවන්. අපේ අය ගොඩාක් අතින් වෙන එකක් තමයි ඇඳුම වැරදි එක ഘോഷාව සහ ඒ කැමරාවට සූදානම් වෙන්නේ නැති එක. ඒක කලින් ටිකක් කරන්න පුළුවන්. මොකද අපි කිසියම් වූ රැස්වීමකට හෝ ඒ ලොගින් වෙනකොට ඒකේ තියෙනවා ඒ අපේ උපකරණයේ ඔඩියෝ එක ඒ ශබ්දය පරීක්ෂා කරන්න පුළුවන්. ඊට අමතරව අපේ රූපය වීඩියෝ එක ඔන් කරන්න ඕනේ. ගොඩක් අය වීඩියෝ එක ඔන් කරන්නේ නැහැ ඩේටා ප්‍රශ්නේ නිසා. ඒකට වියදමක් යන නිසා. නමුත් ඔබ සජීවීව ඒ කාර්යයට සහභාගී වෙන්නට නම් ඔබේ රූපය පැහැදිලිව දිස්විය යුතුයි. මහාචාර්යතුමනි දැන් අපි අවුරුදු එකමාරක විතර අත්දැකීම් තියෙනවා මේ ඔන්ලයින් ජීවිතයත් එක්ක වර්චුවල් අතත්ත්ව ලෝකයක් එක්ක මේ රැස්වීම ඉගෙනීම් ඉගැන්වීම මේව කළා. ඒකේ තව කාරණයක් තියෙනව නේද? දැන් පොදු ප්‍රවාහණයට මේ රටක් හැටියට තියෙන පිරිවැය වියදම පල්ලෙහාට එනවා. ආයතනයක් නම් වාණිජ ආයතනයක් නම් කාර්යාල නඩත්තු කරන්න කාර්යාල ඉඩ මිලදී ගන්න යන වියදම පල්ලෙහාට එනවා. මේකේ වාසිය අපහු ජනතාව අතට යන්න ඕන නේද? ඔව් ඇත්තෙන්ම මේ 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 ඔන්ලයින් තාක්ෂණය හරහා රැස්වීම් හෝ එහෙම නැත්නම් පන්ති කාමර හෝ වෙනත් කාර්යාල කටයුතු වලදී විශාල පරිවැයක් ඉතුරු වෙනවා. ඉතින් ඒ නිසා ඒ ආයතන වලට පුළුවන් රජයට පුළුවන් ඒ ප්‍රතිලාභ ජනතාවට ලබා දෙන්න. ඒ සඳහා ඇත්තටම මේක දීර්ඝ කාලීනව අපි ගණනය කරලා බැලුවොත් එහෙම පහුගිය අවුරුදු එකමාර තුළ කොයිතරම් ඒ ඒ ඒ වගේ පරිවැයක් ඉතුරු වුණාද කියලා අපිට සලකලා බලලා ඒ ප්‍රතිලාභ ලබා දෙන්නට ඕනේ. නමුත් ඒකම අප
අපි මේ කරන රාජකාරියේ ලැබෙන මේ කාර්යක්ෂමතාවයේ පිළිබඳ ගැටලුවක් එනවා අර අපි කියවපු විදිහට පිළිවෙලට වැඩ නොකරතන්න එතන ගැටලුවක් තියෙනවා දැන් අවුට්පුට් එක ලැබෙනවද කියන එක ඔන්න ඒ දෙක අතර අපි පිරිවැය කොස්ට් ඉෆෙක්ටිව් වෙන්න නම් අපිට වැය වෙන ප්‍රමාණයට අමතරව ඒ ලැබෙන අවුට්පුට් එක ඒ තරමටම ප්‍රයෝජනවත්ද කියලා ඒ කියන්නේ ඒ තරමට ඵලදායිද කියලා බලන්න ඕන අපි මෙතෙක් ලැබපු අත්දැකීම් එක්ක මහාචාර්යතුමනි पौके खाले अभी गत्ता अद्यकी मेक अपीट पेन कारण तमय विशेष दरु मे ताक्षण तेक मुहुवेन्न मे ताक्षण ग्रहणे करगन्न वेडीटी अंट वडा दक्षाय मे आय मेके वासय वडा इक्मनिंग अत्पत् करगन्नो मे तत्व मे दरु तमय इलंगट विश्वविद्यालयटे मे मैं ऑनलाइन क्रमेय तुलिंग अपोस सामान्य पिलेगन गन्ना उसस पिलेगन गन्ना आये ईलंगट विश्वविद्यालय ये तो ए आय मेताक्षण उरुई ए आय मेताक्षण गेल पिलायन मेक दीर्घकालीन बलन कोट अपे अध्यापन क्रमेयट අලුත් අවස්ථා ලබා දෙනවා නේද? ඔව් ඒකේ ඇත්තටම ධනාත්මකව බැලුවහම අපේ සමාජයේ ඉන්න ඒ තරුණ සහ බාල පරම්පරාවට මේකට අනුගත වීම පහසුයි. මේ සඳහා ඇත්තටම කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් තමයි අපි කියනවා අද මානව සමාජය තුළ ඩිජිටල් නේටිව්ස් කියලා කොන්ටාසයක් ඉන්නවා. ඩිජිටල් පරම්පරාව. ඒ කියන්නේ මේ අය ඉපදිච්ච දවසේ ඉඳලා ඩිජිටල් ලෝකයක් එක්ක ජීවත් වෙච්ච අය. අපි නිකන් කතාවට කියනවා නිකන් ස්මාර්ට්ෆෝන් එකක් අතේ අරන් ඉපදිච්ච අය වගේ. ඒ කියන්නේ මේ අයට පොඩි කාලේ ඉඳලා ඒ කිසියම් වූ කම්පියුටර් හෝ පරිගණක යම් කිසි වූ තොරතුරු තාක්ෂණ උපකරණයක් මෙවලම පාවිච්චි කරපුවාය. ඒ අරුණහම තවත් කොටසක් ඉන්නවා ඩිජිටල් මයිග්‍රන්ට්ස් කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඩිජිටල් සංක්‍රමණිකයෝ. දැන් අපි වගේ අය අපි ඉපදෙනකොට මේ පොඩි කාලේ තිබ්බේ නැහැ කම්පියුටර් හෝ පරිගණක තිබ්බේ නැහැ. අපි විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ 3 වෙනි 4 වෙනි වසර වෙලාවෙන්කොට තමයි කම්පියුටරයක් අතපත ගන්න ගත්තේ. ස්මාර්ට්ෆෝන් එකක් ඒ කාලේ තිබ්බෙත් නැහැ. ඉතින් ඒ අයට මේකට අනුගත වීම අමාරුයි ටිකක්. एक सामान्य हटिया सामान्य धर्व मेकट अनुगत वेडी नमूत दशोक की दी मेत काले तुलाहमार दिहा बेलू हम दम वेडी हिटियोत वेन विकल्पयाक नतिनिसा मे ऑनलाइन ताक्षण ऑनलाइन जीवितेट ऑनलाइन जीवन रटावट हुए मेन नमूद अनिपत्ति मे शिष्य मे ऑनलाइन क्रमेट अनुगत वीम लेसी धर्व अंट सह तरुण परंपरा मुकदूल दिगट कोविड समय इसर लिम දැන් කොවිඩ් සමයේට පූර්ව කොවිඩ් සමයේ මේ කොවිඩ් වසංගතයේ ඉඳ ඉස්සරත් බොහොම ඔන්ලයින් වැඩ කරපු පිරිස හිටියා. අද විශේෂයෙන් පරිගණක සහ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ රැකියාවල් කරපු අය ඔන්ලයින් තමයි වැඩ කරේ. ඊළඟට ගෙදර සිට වැඩ කිරීම work from home කියන සංකල්පයක් තිබ්බා. දැන් අපි දන්නවා හොඳටම පිට රටවල් වෙනුවෙන් වැඩ කරන සමාගම් තියෙනවා පරිගණක ශාස්ත්‍රයේ. ඒ සමාගම් වැඩ කරේ ඔන්ලයින් ක්‍රමයට, සේවා වැඩමුර ක්‍රමයට. දැන් මේ අලුතෙන් ආව සංකල්ප නෙමෙයි සමහර දේවල්. ඉතින් ඒවට හුරු වෙලා හිටියා. ඊළඟට දැන් जयगा विश्वविद्यालय उपकुलपति महाचार्य जयंतलाल रत्नशेखर अभी स्वागत करें ऑनलाइन ताक्षण वर्चुअल ताक्षण मेवा एक कोहमद अभी अलुत अभियोग जायगा कारण महाचार्य तुम मे ऑनलाइन अध्यापने वेवा मेवा तुल अर मानव की तीन सामान्य गुणे इकने का මිනිහා සාමූහිකව ජීවත් වෙන්න කැමති කෙනෙක් මේ හියුමන් ටච් එක මගහැරිලා යනවා වගේ ගතියක් තියෙනවා නේද? ඔව් ඇත්තෙන්ම අසෝක මම හිතනවා මේ මම පෞද්ගලිකව විශ්වාස කරන කෙනෙක් තමයි විශ්වාස කරනවා මැෂින් එකට අපි නැත්තම් අපි කෘත්‍රිම බුද්ධිය කියමු ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා දැන් අපි හදන්න හදනවානේ කෘත්‍රිම මිනිස්සෙක් එයාට ඒ මැෂින් එකට කවදාවත් මිනිස්සයාව සබ්ස්ටිටියුට් කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ කියන්නේ මානවයාගේ තියෙන ඒ ගුණාංග, ඒ හැඟීම්, ඒ මානව ලක්ෂණ, මිනිස් ලක්ෂණ මැෂින් එකකට පුළුවන් කියලා 100%ක් ඒක රිප්ලේස් කරන්න ඒ වෙනුවට. ඒකම තමයි මෙතනත් තියෙන්නේ. මේ සාමාන්‍යයෙන් අපි එදිනෙදා ජීවිතයේදී
අත්දකින්න දේවල් අපි විඳින දේවල් අපිට ඔන්ලයින් හරහා ලබන්න බෑ කියන එක මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ඔන්ලයින් හරහා අපි මෙතෙක් වෙලා කතා කරා වගේ අපේ ජීවිතේ ඔන්ලයින් වෙලා තියෙනවා 75ක් 85ක්. නමුත් ඒක 100ට 100ක්ම කරන්නට බෑ. විශේෂයෙන් විශේෂයෙන් අපි අතර තියෙන ආකල්ප අපේ සමහර නිපුණතා මේ ඔන්ලයින් හරහා වර්ධනය වෙයිද කියන එක අශෝක කියනෝ වගේ අර අපේ වඩාත්ම ප්‍රධානම කාරණයක් තමයි අපේ ටීම් වර්ක් එක කියන එක අපේ කණ්ඩායම් හැටියට කටයුතු කරන එක ඒ කිසි දෙයක් මම හිතන්නේ ඔන්ලයින් හරහා වර්ධනය කරන්නට පුළුවන් ඔන්ලයින් හරහා විතරක් වර්ධනය කරන්නට පුළුවන් කියලා මාචාර්යතුමනි දැන් මේකට මේ මතුවෙන අභියෝගයට යම් ආකාරයේ විකල්ප උපක්‍රමයන් පාවිච්චි වෙනවා නේද දැන් ලෝකේ දැන් රැස්වීමක් තියෙනකොට මොකද අපි උදාහරණයක් හැටියට හිතමු අටහා මාට ඔන්ලයින් මීටින් එකක් තියෙනවා කියලා අටහා මාරට මේකට සහභාගී වෙලා සහභාගී වූ මොහොතේම අර දවසේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න නැතුව මිනිත්තු 5ක විතර කාලයක් පොඩි වෙනස් සංවාදයක් යවලා ඒකෙන් පස්සේ රැස්වීම පටන් ගැනීමේ සම්ප්‍රදායකුත් දැන් ගොඩනැගෙමින් තියෙනව නේද එහෙම එකක් තියෙනවා දැන් ඇත්තටම සාමාන්‍යයෙන් ඒක මේ විශේෂඥයොත් ඒකට නිර්දේශ කරනවා ඒ කිසියම් වූ රැස්වීමක් වෙන එකක් තියා පාඩමක් අපි හිතමු ඉගැන්වීම් ක්‍රියාවලියක් සිද්ධ වුණත් ඊට විනාඩි 5 10ක් වැය කරන්න කියලා ආගිය තොරතුරු කතා කරන්නට ඊළඟට ඊට සහභාගී වෙන කට්ටිය අතර අදහස් හුවමාරු කරන මෙතනදී ඇත්තටම ඊට වැදගත් කාරණයක් තියෙනවා ඔන්ලයින් රැස්වීමක වුණත් ඔන්ලයින් පාඩමක වුණත් වෙනත් කටයුත්තකදී වුණත් ඊට සහභාගී වෙන්න ප්‍රමාණය සීමා කරන තරමට හොඳයි කුඩා කණ්ඩායම් වලට මොකද එක දිගට ඇදී යන්නේම හරියන්නේ නැහැ අපි මේකදී මම මේක අවස්ථාවක් කරගන්න කැමතියි විශේෂයෙන් ගුරුවරුන්ට සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පැය දෙක තුනේ දේශන තියන්නට එපා ඔන්ලයින් ඔන්ලයින් එක හරි වැදගත් මහාචාර්ය රත්නසේකර මේ කියන කාරණේ ඉතාමත් වැදගත් මොකද සමහර අය හිතනවා මේ ඔන්ලයින් තාක්ෂණය ඔන්ලයින් ශිල්පය සාමාන්‍ය ලෝකයේ සම්පූර්ණයෙන්ම ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න පුළුවන් තැනක් කියලා. අපි දන්නවා මේ ටියුෂන් කරන අවස්ථාවවලදී විශ්වවිද්‍යාලවල දේශන කරන අවස්ථාවවලදී පැය 3 දේශන මේක ඔන්ලයින් ක්‍රමයට පැය 3ක් කරන්න පුළුවන්ද? මොකද මේක මේ වගේ දිගු වෙලාවක් අල්ලලා ඉන්න පුළුවන්ද? මාචාර්යතුමනි වඩා ප්‍රශස්ත කොච්චර කාලයක්ද මේ වගේ රැස්වීමක නැත්තම් පන්තියක් පැවැත්වීමේ ප්‍රශස්ත කාලය කොයි වගේ? ඔව් ඇත්තටම මනෝවිද්‍යාඥයන් කියන නිර්දේශ කරන විදිහට එක දිගට විනාඩි 20යි අවධානය තියාගන්නට පුළුවන්. පාඩමක් කරනකොට වුණත් විනාඩි 20කට පසුව පොඩි බ්‍රේක් එකක් දෙන්න එකෝ විහිළුවක් කරන්න එහෙම නැත්නම් ආගිය තොරතුරු කතා කරන්න. රැස්වීමක වුණත් එහෙමයි. මාර කියා කියමින් සිටියේ ඒකයි. පැය දෙක තුනේ එක දිගට සාකච්ඡා ඒක සාමාන්‍ය ජීවිතේ වුණත් එහෙමයි. අපි නිකන් රැස්වීමක් පැය 3-4 යනවා. අපි මේ රැස්වීම් වලට සාකච්ඡා වලට උනඩඩි වෙලා වැය කරන්නේ නැද්ද ලංකාවේ? ඉතින් ඒක මේ හරහා අපි තේරුම් ගත යුතු දෙයක් තමයි. අපි මේ කාලය සීමා කරලා පුළුවන් තරම් කෙටි කරලා අර අශෝක අහන ප්‍රශ්නෙට පිළිතුර තමයි අපි විනාඩි පැයක් වුණත් කමක් නැහැ. නමුත් ඒ අතරමැද යම් කිසි බ්‍රේක් එකක් විවේකයක් විසියම් බිඳීමක් කරලා ඒක පොඩ්ඩක් මෙව කරන්න කියලා අවස්ථාව ලබා දෙන්න කියලා. ඊට අමතරව තවත් එකක් තමයි පොඩ්ඩක් වේගයෙන් හෙමින් කරන්නට කියලා. මටත් මම බෞද්ධිලිකු තියෙන චෝදනාව තමයි මම වේගෙන් කතා කරනවා කියලා. ඒක කරන්න බෑ ඔන්ලයින් වලදී. ඔන්ලයින් වලදී අපි ටිකක් අපේ වේගය අඩු කරලා අපි ටිකක් හෙමින් මොකද මේ අර අපේ ඇස් අපේ මිනිස්සු හැටියට එකිනෙකා හම්බ වෙන ෆිසිකලි හම්බෙනවා වගේ නෙමෙයි ඔන්ලයින් ඉන්නකොට. ඒ නිසා මේ ඔන්ලයින් වෙන එක අපිට අර වඩාත්ම සජීවී කරගන්න අර මම කලින් ආරම්භයේදී කිව්වා වගේම අපි පුළුවන් තරම් ඒකට ප්‍රායෝගිකව අනිත් අයවත් සහභාගී කරගෙන ඇක්ටිව් පාටිසිපේෂන් ක්‍රියාකාරී සහභාගීත්වයක් එක්ක මේ යන්න ඕනේ පාඩමක් වුණත් රැසීමක් වුණත් වෙනත් කටයුත්තක් වුණත් ඒ විදිහටයි කරන්නට ඕනේ. අපිට තියෙන එක බාධාවක් තමයි ලංකාව වගේ දූපතක දැනුම සොයාමේදී අපි ඉන්න තැනට ලෝකේ තියෙන අලුත්ම දැනුම ගේන්න පුළුවන් ද කියන එක. මේ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අවස්ථාව ලැබුණා ලංකාවෙන් එළිය ඉන්න ශ්‍රී ලාංකික උගතුන් විශ්වවිද්‍යාලවලට පහසුවෙන් සම්බන්ධ කරගන්නට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. අනිත් අතින් ලෝකේ එහා කොනේ ඉන්න දේශකයකට උනත් මෙහා කොනත් එක්ක දේශනයක් කරන්න කාලය
නැත්නම් දුර කිසිම බාධාවක් නෙමෙයි මේ වාසිය මහාචාර්යතුමනි අපි ප්‍රමාණවත් ලෙස ගැට ගහගනිමින් අපිට අපිට වාසිදායක ලෙස පාවිච්චි කරගනිමින් ඉන්නවද මොකද මුල් අවස්ථාවේදී ඔව් අපි මේ තාක්ෂණය අඳුර ගන්න ඕන දැන් අපි අවුරුද්දක් එකමාරක් ඇවිල්ලා අපි අර කාලය සහ අවකාශයේ ඔස්සේ තියෙන දුරස්ත බව විනිවිද යන්න මේ තාක්ෂණයෙන් ලැබිච්ච වාසියේ මහිමය නිවැරදිව පාවිච්චි කරනවාද මම හිතනවා අපි තාම පාවිච්චි කරනවා මදි කියලා අශෝක කියන කාරණේ හරියටම හරි මොකද මෙතන දුර විතරක් නෙවෙයි වෙලාවක් තියෙනවනේ ඒ ෆ්ලෙක්සිබිලිටි ඒ නම්‍යශීලීභාවයක් තියෙනවනේ අපිට කොහේ හරි පිටරටක ඉන්න කෙනෙකුට ගැළපෙන විදිහට අපිට ඒක සූදානම් කරන්න පුළුවන් මේක යම් මට්ටමක තිබුණා අපිට මේක කලින් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ වීඩියෝ කන්ෆරන්සින් කියලා කියන තාක්ෂණයේ යටතේ විවිධ දේශකයෝ අපි පිටරටවල ඉන්න අය භාවිත කරා ඒ අයගේ දේශන පැවැත්තුවා ඒ පිටරට විශ්වවිද්‍යාල ඕනේ නැහැ දැන් මගේ ඌව වෙල්ලස විශ්වවිද්‍යාලයේ देशनगर कोलंबो हो जयवर्धनपुर कैलनी विश्वविद्यालय के निको मेहरा सहभागी करवाण पुलवाम अभी एक तव मदी नमूद ये पिलु बांधव अभी विशाल पियवरा किदिरेट तील तीन वकील की अंड उगन ऑनलाइन पावच करना विभाग वर्ट ऑनलाइन पावच करेक्रमेट उगन देंगे विभाग वलट ऑनलाइन कोई विधि पावच करना पुलवां प्रश्न විභාග සමගම ලංකාවේ එන අනිත් වචනය තමයි විභාග වංචා මේ සන්දර්භය ඇතුලේ අපි කොහොමද මේ විභාග අතාත්වික ලෝකේ වර්චුවල් ලෝකේ වඩා දැනුම මැනීමේ උපකරණයක් හැටියට පාවිච්චි කරන්නේ ඔව් ඇත්තටම ඒ සඳහා විවිධ ක්‍රම තියෙනවා දැන් මම සන්තෝෂයි කියන්න අපේ ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අපි මේ 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 විභාග නැත්තම් වඩාත් නිවැරදි වචනේ තමයි ඇගයිම් ඇගයිම් පැහැතුණා මොකද විභාග කිව්වහම අපි පුරුදු වෙලා තියෙනවා අර පැය තුනක ප්‍රශ්න පත්‍රයක් දීලා ඒ විදිහට ඇගයිමක් කරන්න නමුත් ඒකට වඩා නිවැරදි වචනේ තමයි ඇගයිම් කරන්න ශිෂ්‍යයාගේ ඇගයිම් සඳහා විවිධ උපක්‍රම දැන් අපි විකල්ප ඇගයිම් ක්‍රමවේද අඳුන්ලා දීලා තිනවා මේ අවුරුදු එකමාර ඇතුළත විශ්වවිද්‍යාල පද්ධතිය බොහෝ විශ්වවිද්‍යාලවල හැබැයි එහෙම අර වර්චුවලි නැත්නම් ඔන්ලයින් ඇගයිම් මාර්ගගත ඇගයිම් කරන්න බැරි සමහර විෂයයන් තියෙනවා විශේෂයෙන් ප්‍රායෝගික විෂයන් ප්‍රැක්ටිකල් ක්ලාසස් තියෙන ප්‍රැක්ටිකල් විෂයයන් වෛද්‍ය එම් ඉංජිනේරු එහෙම නැත්නම් සමහර විද්‍යා විෂයන් ඒ වගේදී අර ප්‍රායෝගික පන්ති ටික කරලා ඒවා ඒ විදිහට ඇගයිමක් කරන්න ඕනේ ඒ ඇරුණාම අනිත් ඒවා ඒ ඇගයිම කරලා තිනවා මං ආඩම්බරයි කියන්නට අපේ ඌවවෙල්ලස විශ්වවිද්‍යාලයේ මේ සැරේ 2020 උසස් පෙළ සමත් අයගෙන් ඌවවෙල්ලස විශ්වවිද්‍යාලයට බඳවා ගැනීම සඳහා අපි සාමාන්‍යයෙන් පාඨමාලා 4කට තොරතුරු කාර්මික තොරතුරු තාක්ෂණය පරිගණක විද්‍යාව හා තාක්ෂණය ඊළඟට ව්‍යවසායකත්වය සහ කළමනාකරණය ඊළඟට සංචාරක ආගන්තුක සත්කාර සංචාරක සහ සිද්ධි කළමනාකරණය කියන උපාධි පාඨමාලා 4ට අපි ඉසෙඩ්ස්කෝ අගේට අමතරව අපේ විශ්වවිද්‍යාලය මගින් පවත්වන යෝග්‍යතා පරීක්ෂණ සාමාන්‍යයෙන් මේ එක විෂයකට 5000කට වැඩි එනවා. ඉතින් එතකොට අපිට අර වෙනදා කරනවා වගේ ෆිසිකලි භෞතිකව ශිෂ්‍යයන් ගෙන්නලා මේ සැරේ කරන්නට බැරි වුණා. සාමාන්‍යයෙන් මාචාර්යතුමනි දැන් ඒ කියන්නේ මේ වගේ පාඨමාලාව සඳහා 20000ක් විතර පිරිසක් ඉදිරියට ඔව් අපේ මේ සැරේ අයදුම් කරලා තිබා ගිය සැරේටත් වැඩිය ඇත්තටම 18000ක් ශිෂ්‍යෝ. එක පාඨමාලාවක් සඳහා 6000ක් පමණ එතකොට ඒ 6000ක් එක්වර අපිට ඇගෙයිම් කරන්න බෑනේ ෆිසිකලි මේ කොවිඩ් වසංගතේ අනිත් පැත්තෙන් අපිට පරක්කු කරන්නටත් බෑ මොකද අපි 2020 උසස් පෙළ ළමයිම ඉක්මනට ගන්නට රජය තීරණය කළා තියෙනවා ඉතින් ඒ නිසා අපි තීරණ මේක වැදගත් මොකද මේ දරුවෝ ලංකාවේ හතර කොනේ ඉඳලා ඌවවෙල්ලස විශ්වවිද්‍යාලයට යන්න ඕන අර සාමාන්‍ය සම්ප්‍රදායික ක්‍රමයට ඇගෙයිමේ යෝග්‍යතා පරීක්ෂණ ඇගෙයිම් පරීක්ෂණ තිබ්බනම් මේ පාඨමාලාවලට තෝරගන්න තනියෙන් යන්න බෑ තරුණ දරුවෙකුට දැරියකට අම්මා තාත්තා තව ලංකාව පුරා මධ්‍යස්ථාන ගානක එහෙම තිබ්බ කලින්
මේසරි එක කරන්න බැරි නිසා අපි ඒක මාර්ගගත මම ඒක කැමති මේ උදාහරණයක් හැටියට දෙන්න අපේ Zoom තාක්ෂණය තුල තියෙනවා බහුවර්ණ ප්‍රශ්න 10ක් ලබා දීමේ ඒක ඇත්තටම ඒගොල්ලෝ අදහස් ඒ පාවිච්චි කරන්නේ Zoom platform එක තුල Zoom තාක්ෂණය තුල ඒ පහසුකම තියෙනවා බහුවර්ණ ප්‍රශ්න 10ක් දීලා ඒ ඊට සහභාගී වුණාගේ මත විමසුමක් සඳහා feedback එක ගන්න. අපි ඒ ඒ පහසුකම පාවිච්චි කරලා අපි 2500කට එක සැසියකට එකවර අපි ප්‍රශ්න පත්‍ර ලබා දීලා ඒක ඉතාම සාර්ථකව කරා අපිට ඒ සඳහා ශිෂ්‍යන්ගෙන් සහයෝගය ලැබුණා සමහර අයට අඩුපාඩු තිබුණා නමුත් අපිට වෙනදා වගේම අපිට ඔන්ලයින් හරහා මේ පාඨමාලා හතරට අභියෝගිතා පරීක්ෂණ නැත්නම් යෝග්‍යතා පරීක්ෂණ ඉතාම සාර්ථකව තියාගන්න පුළුවන් වුණා මාචාර්ය රත්නසේකර ඔබ මේ සංවාදයට එන හැම දවසෙම අපි අලුත් දෙයක් ඉගෙන ගන්නවා සතුටුයි බොහොමත්ම ස්තුතියි අද පැතිකඩ සංවාදයට එක් වුණාට බොහොම ස්තුතියි